අයිබෝවන් මේ සූදානම් පැත්තගත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9යි 30න් මම මහේෂ් සේනාරත්න මම ශශිකලා කඳුබඩාරච්චි මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත වසර පහ තුල සම්මුතිවාදී ආණ්ඩුව බිඳ දැමිය නොහැකි ජනපති අවධාරණය කරයි දේශපාලන කුමන්ත්‍රණ වලින් මේ ආණ්ඩුව වෙනස් කරන්න වටන්න පුළුවන් කමක් නැහැ පාද යාත්‍රාව අතරතුර බණ්ඩාරනායක සමාධියට ආරක්ෂාව දෙන්නයි හිටපු ජනපතිනියගෙන් පොලිසියට ඉල්ලීමක් ජනසටන පාදයාත්‍රාවේ තුන්වන දිනිය නිට්ටපුවෙන් අවසන් කුමන බාධක ආවත් පාදයාත්‍රාව නවත්තන්නේ නැහැ ඒකාබද්ධ විපක්ෂය කියයි වසර 17කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග ජයක් මේක හොඳ අත්දැකීමක් ක්‍රීඩා ලෝලින්ට මොකද අපි ඒවා තරින් නැතුව දිගටම අපිත් එක්ක හිටපුවා කලකට පසු ලැබූ ජයග්‍රහණයක් පිළිබඳවයි අද දවසේ පුවත තරග ජයග්‍රහණයේ ඉඩෝරයකට හසුව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද පල්ලෙකලේදී ජයග්‍රහණයේ පොද වැස්සක් වැටුණා. ඒ 1999 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග ජයක් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වීමත් සමගයි. ජගත් ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ අංක 1 පසුවන ප්‍රබල ඔස්ට්‍රේලියානු වන් ලකුණු 106කින් පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරගයේදී සමත් වුණා. අද අවසන් දිනේ තරඟ ආරම්භයටත් වර්ෂාවෙන් බාධා එල්ලුණා. ඊයේ දිනේදී කඩලු 3ක් දැවී ලකුණු 83ක් ලබා සිටි ඔස්ට්‍රේලියානු වන් ජයග්‍රහණය සඳහා ලකුණු 268ක ඉලක්කයක් කඹා යමින් සිටියේ. සිවුන කඩුල සඳහා ලකුණු 33ක් එක් කරමින් නායක ස්ටීවන් ස්මිත් සහ ඇඩම් වෝජර්ස් ඉනිම ගොඩනගන්නට උත්සාහ කළත් වෝජර්ස් ලකුණු 12කට දවා ගනිමින් රංගන හේරත් අද සිය කඩලු දඩයම ආරම්භ කළා. කෙසේ නමුත් සටන අත්නොවල ස්මිත් මිචෙල් මාෂ් සමගින් එක් පස්වන කඩුල්ලට ලකුණු 43ක සබන්තාව ගොඩනැගුවා. සිය අත්දැකීම් මනාව භාවිත කළ රංගන ලකුණු 25ක් ලබා සිටි මාෂ් පිටියෙන් ඉවත් කළේ තරඟේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට නතු කර දෙමින්. ඔස්ට්‍රේලියානු දෙවන ඉනිමට තවත් ලකුණු 18ක් එක් වෙද්දී පිතිකරුවන් 3 දෙනෙකු දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරඟේ ජයග්‍රහණය අසලටම පැමිණියා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍යම කඩුල්ල වූ නායක ස්ටීවන් ස්මිත් පිටියෙන් ඉවත් කරන්නට සමත්ුනේ රංගන හේරත්. ස්මිත් සටන්කාමි ලකුණු 55ක් රැස් කළා. නවක ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් මිචෙල් ස්ටාක් සහ නෙදන් ලයන් පිටින් ඉවත් කළේ සිය යුතුකම් කොටස මැනවින් ඉටු කරමින්. ඉන් අනතුරුව පිටියේ කුණු පීටර් නෙවිල් සහ ස්ටීව් ඕකීෆ් ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක් ගෙන දුන්නු සබන්තාවක් ගොඩනැගුවා. ලෙහෙසියෙන් පරාජය බාර ගැනීමට සූදානම් නොමැති බව පැවසූ ඔවුන් දෙදෙනා පන්දු අර 29යි පන්දු 4ක් පුරා සිය කඩුලු ආරක්ෂා කරගත්තා. යතරවාරයේදී ඔස්ට්‍රේලියා ලකුණු පූර්වට එක්ුණේ ලකුණු 4ක් පමණයි. අවසානයේදී එම හිසරදයට පිළිතුරක් සොයා දුන් ධනංජය ද සිල්වා සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙසින් නෙවිල් පිටියෙන් ඉවත් කළා. ඔස්ට්‍රේලියානු ලකුණු පූර්ව ලකුණු 161ක් වෙද්දී රංගන යැවූ පන්දුවක් කෙලින්ම විත් කඩුල්ල සිපගත්තේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ටෙස්ට් තරඟ ජයග්‍රහණයක් උරුම කර දෙමින්. ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට අමතරව කාලගුණය සමගින්ද සටන් කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ටෙස්ට් තරඟයකදී ඔස්ට්‍රේලියාව පරාජය කළේ වසර 17කට පසුවයි. පන්දු යැවීමේදී රංගන කඩුලු 5ක් සහ සඳකැන් කඩුලු 3ක් බිඳහිළුවා. මෙම තරඟයේ පළමුවෙන් පන්දුර පාර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 117ක් රැස් කළ අතර ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට ලකුණු 203ක් රැස් කළා. දෙවන ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 353ක්. දෙරට අතර තරඟ 3කින් සමාන විත ටෙස්ට් තරඟාවලිය තරඟයකට බිඳුවක් ලෙස මේවන විට පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකාවයි. මෙම තරඟයේදී සිය මංගල ටෙස්ට් අතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් තරඟයේ වීරයාලිසින් සම්මාන ලැබුවා. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලබන 4වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඔස්ට්‍රේලියාව සමග පළමු ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය මෙරට ක්‍රීඩා ලෝලින්ට පුද කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද තරඟයේ නතරුව පල්ලෙකලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මාධ්‍යවේදීන් අමතමින්. අපි පළවෙනි දවස ගත්තොත් හොඳට ක්‍රීඩා කරේ නැහැ කියලා අපි කණ්ඩායමම පසුතැවුණා හුඟක්. ඒ වගේම අපි දැනගෙන හිටියා මේ කඩුල්ල එතරම්ම ලේසි නැහැ කියලා පන්දුවට පහර දෙන්න. ඉතින් අපි හොඳට බෝල් කරොත් ඔවුන්වත් කියන්නේ සෑහෙන අඩු ප්‍රමාණයකට තියාගන්න පුළුවන් කියලා විශ්වාස කරා. ඒ වගේම සෙකන්ඩ් ඉනිංස් එකට ආපුවම අපි හැමෝම කතා වුණා. අපි ප්ලෑන් එකකට ගියා. අපි දැනගත්තා ඒ බෝලර්ස්ලාට කොහොමද අපි ක්‍රීඩා කරන්න ඕනේ කියලා. කුසල් මෙන්ඩිස් ඉතාමත් හොඳට ක්‍රීඩා කරා. ඔහුගේ වටේ අනිත් අය ක්‍රීඩා කළා. චන්දිමාල්, ධනංජය ඩිසිල්වා, රංගන හේරත් ඉතාමත් හොඳට ක්‍රීඩා කළා. මේ කලෙක්ටිව්
එෆර්ට්ගෙන් තමයි එච්චර හොඳ ටෝටල් එකක් ලබා ගන්න පුළුවන් උනේ. සුරංග ලක්මාල් ඉන්ජුනම් පස්සේ තමයි තීරණය කළේ සඳකැන්ව කණ්ඩායමට ගේන්න ඕනේ කියලා. ඒකත් අපිට හොඳකට තමයි හිටුනේ. මේ අතර තරඟ ජයග්‍රහණය සම්බන්ධයෙන්ද මැතිව්ස් අදහස් පළ කළා. පහුගිය මාස 6-8 තුලදී හොඳට කරේ නැහැ අපි ඒක දන්නවා. සමහර වෙලාවට ක්‍රීඩා ලෝලින්ගුත් අපෙන් ඈත් වෙන තත්යක තිබුණා. ක්‍රීඩකෙන් වශයෙන් ඒක අපිට තේරෙනවා. අපි තරඟ පරදිනකොට ඒ අයටත් යම්කිසි දුකක් ඇති වෙනවා. වෙන කළ හොඳම දේ තමයි මේ තරඟයේ ජයග්‍රහණය කළ එක ක්‍රීඩා ලෝලින්ට. හැමතිස්සෙම අපි උත්සාහ කරනවා සෑම තරඟයක්ම ජයග්‍රහණය කරන්න. සමහර අවස්ථාවලදී යම් යම් හේතුවින්ද පරාජයන් වලට ලක් වෙනවා. නමුත් මේක හොඳ අත්දැකීමක් අපේ කණ්ඩායමට, ඒ වගේම ක්‍රීඩා ලෝලින්ට. මොකද අපි ඒවා තාරින් නැතුව දිගටම අපිත් එක්ක වසර පහක් යනතුරු වත්මන් සම්මුතිවාදී රජය පෙරලා දැමිය නොහැකි බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පොළොන්නරුවේ පැවති උත්සවයකදී. ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිල මෙහෙවර ජාතික ජංගම සේවා වැඩසටහනේ සමාප්ති උත්සවය පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දැන් තියෙන තරංගකාරී නිෂ්පාදනය වැඩි කෘෂි කර්මයකට යන්නේ. අන්න එතනින් තමයි මේ ප්‍රදේශවල දියුණුව එකල්ල ඊළඟට තවත් දියුණුවක් එනවා. සිංගප්පූරු රජය දැන් එකඟ වෙලා තියෙනවා තිරිකුණාමලයේ සම්පූර්ණයෙන්ම සංවර්ධනය කරන්න. ඊයේ හම්බන්තොට වැඩ කොටස් ආරම්භ කරන්නට කැමති චීන ආයෝජකයිනුත් මුණ ගැහුණා. ඒකට දෙපැත්තෙන්ම තියෙන උනන්දුව නිසා ජනවාරි මාසේ 2017 වැඩ සටහන් ආරම්භ කරන්නත්, ඊට ඉස්සෙල්ලා ගිවිසුම් සියල්ලම අත්සන් කරන්නත් අපි තීරණය කළා තියෙනවා. මේ සංවර්ධනය ගෙනියන්න තියෙන්නේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වුණේ නිසා. පළවෙනි අවුරුද්දේ මේ ප්‍රතිඵල හම්බුණා නම් අවුරුදු පහ අවසන් කරනකොට බලන්න මොකද රටට තියෙන ප්‍රතිඵලය කියලා. මේවා කඩා කප්පල් කරන්නත් යනවා. ඒක පුදුමයක් නෙමෙයි. පරාක්‍රම බව රජතුමා විශාල රාජ්‍යයක් ඇති කර ගිහින් ඉන්දියාවක යුද්ධ කරා. රාමඤ්ඤ දේශය එක්ක යුද්ධ කරා. බෙංගාල බොක්කේ බලවත් රාජ්‍යයක් කරා. මේ ඔක්කොම කරායන් පස්සෙත් මොකක්ද උනේ? අර හම්බන් තොටින් සුගල රජිනිය ඇවිල්ලා කැරලි ගැහුවා. ඉතින් ඒ කැරල්ල ඒ වගේම අසාර්ථක වුණා. මේ කාලෙත් ඔය වෙනවා, මේ කාලෙත් ඔය වෙනවා. ඔය නවත්තන්න බෑ. අපිට තියෙන එකට එකතු වෙලා මේ ගමන යන්න කියලා මම කියන්න කැමතියි. මම ජනාධිපති වෙලා දැන් අවුරුදු 1.5යි තමුන්නාන්සලමව පත් කරගෙන මේ කාලේ හිටපු ජනාධිපතිවරයාගේ නිල කාලය තවමත් යන. මේ රටේ කෝටි 900,000ක ණය බරත් එක්ක අන්තර්ජාතික වශයෙන් එන ලද නොයෙකුත් ප්‍රශ්නත් එක්ක මේ අවුරුදු දෙක හිටපු ජනාධිපතිවරයා සහ ඒ ආණ්ඩුව අහන්න තිබුණු බැනුම් තමයි මමයි යගමයිතුමයි දැන් මේ අහන්නේ ආණ්ඩුවක් විදියට. ඒක තමයි ඇත්ත කතාව. අපේ නිල කාලය අවසන් වුණා වෙන්න පුළුවන්. දේශපාලනයෙන් අපි විශ්‍රාම යන කාලය වෙන්න පුළුවන්. අපි හැම කෙනෙක්ම කරන ප්‍රමාණය කරපු ප්‍රමාණය දැන් ඇති දැන් මෙපමණයි පුළුවන් කියලා මම හිතන්නේ මිනිස්සුෝ විදියට කායික හා මානසික තත්ත්වයන් එක්ක හැම කෙනෙක්ම පිළිගන්න ඕනේ. මට නම් කිසිසේත්ම උවමනාවක් නැහැ ජනාධිපති ධුරයේ ඉඳලා ආපහු හදන්න මහ පාරවල් වල ඇවිදින්. බෞද්ධ විදියට අපි දන්නවා අපේ හාමුදුරුවනේ දිට්ඨ ධම්ම වේදනීය අපරාපරිය උපපජ්ජ වේදනීය කර්ම දිනනවා. කුසලා කුසල රජකම් කළත් රජපුටුවේ ඉඳලා ආය ආපහු මහපාරය විදිනවා නම් පට්ටගිනි අව්වේ කකුල් පිච්චි පිච්චි ඊළඟට යන්න බැරුව යනකොට කවුරු හරි උස්සල වාහනයකට දානවා නම් ඒක මොන අකුසල කර්මෙද කියලා බෞද්ධ විදිහටම අපිම දන්නා නිසා මේ ආණ්ඩුව මේ ඉදිරි අවුරුදු පහ කාලය තුල කාටවත් හොල්ලන්න වට්ටන්න පුළුවන් කමක් නැහැයි කියන එක මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. වෙන කුමන්ත්‍රණ වලින්, දේශපාලන කුමන්ත්‍රණ වලින් මේ ආණ්ඩුව වෙනස් කරන්න වට්ටන්න පුළුවන් කමක් නැහැ. ඒකාපත විපක්ෂය සංවිධාන කරන ජනසටන පාදයාත්‍රාව අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වුණා. නෙළුම් දිනේ නගරයෙන් ආරම්භ වූ පාදයාත්‍රාව අවසන් වුණේ නිට්ටඹුව නගරයෙන්. තුන්වන දිනට නෙළුම්දිරි නගරයෙන් අද පෙරවරු 9:45 පමණ පාදයාත්‍රාව ආරම්භ කෙරුණේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්. කෙසේ වෙතත් අද ආරම්භක අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියේ නැහැ. ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විදාරණ මහතාද අද පාදයාත්‍රාවට එක් වුණා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ නෙළුම්දිනිය සිට අඹේපුස්ස, වරකාපොළ, පස්සයාල, නිට්ටඹු දක්වා අදිනේ පාදයාත්‍රාවේ ගමන් මග වූ අතර අඹේපුස්ස නගරයට පාදයාත්‍රාව ළඟා වූයේ පෙරවරු 11 තීර පමණ. පස්සරු 1 තීර පමණ පාදයාත්‍රාව වරකාපොළ නගරයට ළඟා වුණා.
පාද යාත්‍රාවට එක්ව සිටි නියෝජිතයින් වරකාපලදී දිවංගත ශ්‍රී ලංකා නදහස් පක්ෂ මහලේකම්වරයෙකු වූ ධර්මසිරි සේනානායක මහතාගේ පිළිරුවට උපහාර පිදීමක්ද සිදු කළා. පාද යාත්‍රාව පස්සාල නගරයේ ළඟා වූයේ අද පස්සරු 6ට පමණ. පාද යාත්‍රාවේ තුන්වන දින ගමනාන්තය වූ නිට්ටඹු නගරයට පාගමන ලගාවන විට පස්සරු 8 පමණ වුණා. නිට්ටඹු නගරයේදී ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් රැලියක් පැවැත්වීමට අවසර නැති බව පොලිසිය දැනුම් දීමෙන් පසුව පාගමන සංවිධායකින් බෆල් යන්ත්‍ර යොදා ගනිමින් රැස්ස සිටි ජනතාව අමතන ලැබුවා. ජනසටන පාදයාත්‍රාව හෙට නිට්ටඹුවේ සිට කිටිබත්ගොඩ දක්වා ගමන් කිරීම නියමිතයි. මේ අතර කිසියම් පිරිසක් විසින් අද කිටිබත්ගොඩ නගරයේ ස්ථාන කිහිපයක තනකොළ මිටි එල්ලා තිබූ අතර ඒ අසල ප්‍රදර්ශනය කර තිබූ පූර්වක සඳහන් වුණේ අදාළ තනකොළ පාදයාත්‍රාවේ පැමිණෙන පුද්ගලයින්ට සංග්‍රහයක් ලෙස එල්ලා ඇති බවයි. ඒකපත් විපක්ෂයේ ජනසටන පාදයාත්‍රාව පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් මේ. මේ යන්නේ බලපල්ලට කියලා දැනගනම් යන්නේ ඇයි මට පේන හැටියෙන් නම් යන්නේ දෙයියනේ අනාගත අවුරුදු 10 15 25 තියකින් රාජපක්ෂ පක්ෂයක් හදන්න රැය යන ගමනක් මේක. අපි මේ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම. අපි කියන්නේ ආණ්ඩුවට කඩ යන්න එපා. එන්න අපිත් එක පාරට. එන්න අපිත් එක පක්ෂයට. අපි යන්නේ කාරණා හතක් මුල් කරගෙන. අපි කියනවා අවස්ථාව වෙනස් කරලා මේ රට බෙදන්න එපා. ඉන්දියාවත් එක්ක කිවිසුම් ගහන්න එපා. වැට්බද්ද මිනිසුන්ට ගහන්න එපා. අපි කියනවා පළාත් පාලන ඡන්දය දෙන්න. අපි කියනවා යුදාධිකරණ ගහන්න එපා. දැන් මම දැක්කා ඊයේ කියලා තියෙනවා අපේ උදේගම්ම මිල උන්නේ පෑලියගොඩට එනකොට ආණ්ඩුව ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතුරු 6 දෙනෙක් විතර එනවා කියලා. මම එතුමාට අභියෝග කරනවා පළාතේ මහ ඇමතිවරයා හැටියට 6 දෙනෙක් නෙමෙයි. පුළුවන් නම් මේ ජාතික ආණ්ඩුව ඉන්න එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමති කෙනෙක් හරි මන්ත්‍රී කෙනෙක් හරි පෑලියගොඩට ගෙන්න ගන්න කියලා. මම ඉතින් මහින්ද මහත්තයෙන් අහනවා මේ නුවර ඉඳන් මේ පයින් ඇවිදගෙන ඇවිල්ලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා ඔබට සතුටුයිද දැන්? මේ පාදයාත්‍රාවට නොයෙකුත් අභියෝග බාධක තියෙනවා. මාවනල්ලේදී අපේ මේ පාදයාත්‍රාවට තහනම් කරලා තිබුණා. අපි කොළඹට අපේ බලය පෙන්වන්න යනවා. මොන බාධක ආවත් කොළඹ අපේ රැස්වීමත් අපි කරනවා. ඒගොල්ලෝම කියනවා අපි මේ පාගමන යන්නේ ආණ්ඩුවක් පෙරලන්න නෙවෙයිලු, ආණ්ඩුවක් හදන්නත් නෙවෙයිලු. ආණ්ඩුවක් පෙරලන්නත් නෙවෙයි නං, ආණ්ඩුවක් හදන්නත් නෙවෙයි නං. හොරුවල්ලල ඇතුළට දාන එක නවත්ත ගන්න පාගමනක් යනවා. අපි පණිවිඩය කියන්න ඕනේ මේ ජන ගඟ දැක්කම රජයට පණිවිඩය යන්න ඕනේ. රජය මේ ජනතාවගේ ඉල්ලීම් ඉටු කළ යුතුයි. පාගමන යන්නේ ප්‍රාදේශීය කොන්ත්‍රාත්කරුවෝ බවට පත් වෙච්චි දේශපාලනඥයෝ. විවිධ චෝදනාවල අත්තරංගුවට ගන්න නියමිත අය බලය අහිමි වීම නිසා විශාල වේදනාවකින් ඉච්ඡා බංගත්වයට පත් වෙච්ච මේ දෙවන්ත ජන බලය අග නුවර කරා ඒකාන්ත වශයෙන්ම ඉදිරියට දෙනවා. ආණ්ඩුවේ බදුබරින් අනාරක්ෂිතභාවයෙන් අසංවේදීභාවයෙන් පීඩනයපත්ලා ඉන්න සිළුම දෙනාට ඔබේ පා සටහන මේ දෙවන්ත පාදචාරිකාවේ තබන්න ඇවිදලා ආණ්ඩු කරලන්න බෑ. විපක්ෂයේ ඉන්නකොට අම්කිසි ජනතා ආකර්ෂණයක් දිනා ගන්න වැඩක් කරන්න ඕන. ඉතින් ඒ නිසා මේකත් ජනතා ආකර්ෂණයක් දිනා ගන්න කරන වැඩක්. හැබැයි ඉතින් පයින් ගිහලා ඊළඟ දවසේ ජනතාවටත් මතක නැහැ ඇවිද්දද කියලා. අපි කකුල් වල දියපට්ට එනකල් යනවා තමයි ජනතාව පාරට බහැලා මේ කරන විරෝධය මං හිතන්නේ මේ මිනිසුන්ට දැන් දැනෙවි. ජනතාවට සහනයක් දෙන්න එහෙම කරපු දාට ජනතාව නතර වෙයි. මේ රටේ ජාතිවාදී අවුස්සල මහජන දේපල හුරකාලා රජයේ සේවක ගස්බදින නායජනායක හදපු ඔය මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත මේ රටේ එදත් ඇතිකරන පාගමනක් යනවා. ඔය ඇවිදින අලිබබායි හොරු 52යි අපි ගෙදර නෙමෙයි එදෝ ඒගොල්ලෝ කරපු වැරදි වලට නිසි දඬුවම් දෙන්න ඒ සුදු තැනට යනවා. මේ පලිගැනීම් වලට විරුද්ධව ජනතාව නැගිටලා මේ ගමන යන්නේ මේ පාලකයින්ට Taman දන්න භාෂාවෙන් හොඳින් කියන්න පහත් දේශපාලනේ මෙතනින් නතර කරන්නයි කියලා. ඕක දේව දඬුවමක් දීලා තියෙන්නේ. එදා උඩින් ගිය අප්පච්චිලා පුතාලා දරු පරම්පරා අද දඬුවමක් දීලා තිනවා ලංකාවට පාදයාත්‍රා යන්න පන්සල් ගන්න කියලා සමාව ගන්න. ජනසත්න පාදයාත්‍රාවත් මර්ධනය කරන නොඑක් දේවල් කෙරුවා. නොඑක් උපාය මාර්ගය යෙදුවා. අවසානයේ මේ ජනසත්න පාදයාත්‍රාව අපි බලාපොරොත්තු වුණාට වඩා සාර්ථකව අපිට ඉදිරියට යන්න පුළුවන් හැකියාව ලැබුණා. අපි ඉදිරියට යනවා ලක්ෂ සංඛ්‍යාතික ජනකායක් කොළඹට ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනතාව පයින් ඇවිදිනවා මේ නායකයෝ ටික ඔක්කොම වාහනවල යනවා. හැබැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා නම් මොනවා වුණත් බයිලා නට නට ඉතින් පාරේ යනවා. අපිට මතකයි අපිත් විපක්ෂයේ ඉඳලා ඔය පාගමන් යනකොට මොන වගේ බාධා වලට මුහුණ දුන්නේ කියලා. පාද යාත්‍රාව බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිටින් ගමන් කරන අවස්ථාවේ සමාධියට ආරක්ෂාව සපයන්නේයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඇය මේ බව සඳහන් කළේ අත්තනගල්ලේ අද පැවති උත්සවයකින් අනතුරු මාධ්‍යයට අදහස් දක්වමින්.
බණ්ඩාරනායක සමාධියට ගල් ගැහුවා සරණ ගුණවර්ධනයි ප්‍රියන්ත පුෂ්පකුමාරය කියන කෙනා 2009 ජනාධිපතිවරණය මහින්දගේ දෙවෙනි ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියලා මහින්ද රාජපක්ෂ එතකොට පක්ෂ සභාපති රටේ ජනාධිපති මම බණ්ඩාරනායක දුවෙක් හැටියට මම ලිව්වා මහින්ද රාජපක්ෂට මේකට කරපු අයට විරුද්ධ ගුණ ඉන්ක්වයරි එකක් කරන්න කියලා මගේ ලියුමට උත්තරයක්වත් ලැබුණේ නැහැ මහින්ද හිණි හැක හැක ගගා hina වෙවි ලියුම කියෙව්වා ඊළඟට IGP ට ලිව්වා එතකොට හිට ඒ මොකද හොරෙක් හිටිය IGP හැටියට ඒ මිනිහත් මොකක්වත් කරුවේ නෑ නා අද යාව ප්‍රශ්න කරනවලු ඒ IGP ව අදත් ආපහු අත්තනගල්ල හරහා යන පෙළපා සංවිධානය කරන්නේ සමාධියට ගල් ගහපු දෙන්නම තමයි. සරණයි අර පුෂ්පකුමාර කියන කොහෙද ඉඳලා ආපු මිනිහයි. එතකොට මේ දෙන්න සමාධියට ගල් ගහයි කියන ආරංචියක් දැන් තියෙනවා. ඒක නිසා මම පොලිස්පතිතුමාට ලිඛිතව දැනුම් දුන්නා සමාධිය ආරක්ෂා කරන්න කියලා. ඒ නිසා දැන් සමාධිය ආරක්ෂාව සඳහා විශේෂ කණ්ඩායමක් දාලා තිනවා. කිසි කෙනෙකුට සමාධියට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. පිළිරුවකට උපහාර දැක්වීම සඳහා රජයේ වාහන දෙකක් පාදයාත්‍රාව සංවිධානය කළ පුජ්‍යලින් විසින් භාවිත කර ඇති බව පොලිස්පති පූජි ජයසුන්දර මහතා පවසනවා. පොලිස්පතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිය වහාම ක්‍රියාත්මක කරන ලෙසට තමා අදාළ ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියාට නියෝග කළ බවයි. පොලිස්පතිවරයා අද ගාල්ලේ පැවති උත්සවයකට එක්වමින් මේ බව සඳහන් කළා. ඍජු එඩ්වෝඩ් නම් දැක්කද මෙහෙම කතා කර හිටියා. ආවමට උපදේශයක් චාගල්ල පොලිසියේ SSP කතා කරුවේ නොඑක් නොඑක් දේවල් මගේ නියෝගයක් මංග වහම ක්‍රියාත්මක කරනවා මම බස්සේ ඉන්නවා බය 60 ගාණක් ඉන්නවා විරෝධතාවය පානවා කියලා මං කියපා සාධාරණ කියලා දෙන්න මේක නීතිය මෙන්න මේ පොදු දේපළ බොරුවට භාවිත කරලා තියෙන හොරෙන් අවසරයක් නැතුව මට බැමිල්ල තියෙනවා මගේ නියෝගයක් ඒක කියන එක අහන්න නැත්තම් රැගෙන ඉන්නවා හිංසා කරන්න එපා මිනිස්සෙයින්ට කියන දේ අහන්න නැත්තම් වාහනේ දෙන්න බෑ කියනවනම් විශේෂ කාර්ය බලකායත් ගේනවා අරගෙන යනවා වාහනේ ඒකට බලපෑමක් කරන්න ආවොත් නීතිය ක්‍රියාත්මක කරනවා ගහන්න ඕන උනොත් ගහනවා බලන්න මේ අතර අද පස්සරුවේ අදාළ දුමකරේ සහ වෑන් රථය වරකාපොළ පොලිසියට රැගෙන ගොස් තිබුණා. ඒ වරකාපොළ පිලාඩුව බෝධිරුක්කාරාම විහාරස්ථානයේ තිබේදී. ලබන පළවෙනිදා කොළඹට පැමිණෙන ඒකාබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාවේ රැස්වීම වෙනුවෙන් වෙන්කර තිබූ හයිට් පිටිය හදිසියේ අවලක්කු කර ඇති බවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වසුදේව නානායක්කාර මහතා චෝදනා කරනවා. කෙසේ වෙතත් කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් VKA අනුර මහතා පැවසුවේ කිසිදු දේශපාලන රැස්වීමකට හෝ පාගමනකට හයිට් පිටිය වෙන්කර නොතිබූ බවයි. ලබන පළමුනිදා කොළඹට පැමිණීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාව පිළිගැනීමේ උත්සවයක් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විසින් සංවිධානය කර තිබුණේ කොළඹ හයිට් පිටියේදී. අගෝස්තු මාසයේ පළවෙනිදා හවස් වරුවේ මහජන රැස්වීමක් පැවැත්වීම සඳහා හයිට් පිටිය නාගරික කොමසාරිස්වරයාගෙන් ඉල්ලා හිටියා. 21 වෙනිදා ජූලයි මාසයේ අපේ ලිපියට පිළිතුරු වශයෙන් අපි වෙනුවෙන් වෙන් කර ඇති බව අපට දන්වා සිටින ලිපියක් ලැබෙනවා. එසේ එවපු අය පසුව අපට ලියුමක් එවන නවීකරණය කිරීමට තියෙන නිසා මේ බලපත්‍රය අවලංගු කරයි කියලා. එළියුමත් අපිට නෙමෙයි ලැබෙන්නේ. එළියුම අපිට ලැබෙන්නේ පොලිසිය හරහා. අපි අධිකරණයට මූලික අයිතිවාසිකම් පැමිණිල්ලක් අරගෙන අපි ඉදිරිපත් වෙනවා. අපි ඉඳ තියෙන ක්‍රීඩා පිටියකට යනවා. බලහත්කාරයක ප්‍රශ්නයක් නැහැ. මහජන පිටරණි විවෘතේ වට ඕනම කෙනෙකුට ඉදිරිපත් වෙලා ඇතුළු වෙන්න පුළුවන්. ගාලමුව දොර පිටියත් අවසර දෙන්න ඕන. ඉල්ලීම් කළා තියෙනවා. අප මේ පිළිබඳව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් VKA අනුර මහතාගේ නිමසීමක් කළා. වාසුදේව නානක්කාර මහත්තයා කලින් අපෙන් ඉල්ලලා තියෙනවා එතුමාගේ වැඩකට කියලා මේ අගෝස්තු පළවෙනිදාට. කාර්යභාරය මොකද්ද කියලා නැහැ. ඉතින් ඉල්ලලා තියෙනවා අපි එතුමාට දීලා තියෙනවා සල්ලි අය කළා තියෙනවා. ඒ වගේ තව පාක්ෂවලින් ඉල්ලලා තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඉල්ලලා තියෙනවා. තව ස්වේච්ඡා සංවිධාන වලින් ඉල්ලලා තිබුණා. ඒ අයටත් දීලා තිබුණා. හයිට් පිටියේ තියෙනවා ලොකු වතුර බැස්මේ ලොකු ගැටලුවක්. ඒක නිසා මේ සම්බන්ධයෙන් අපි මෙවට ඇස්ටමේන්තු හදලා ඒක ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සූදානම් කරලා තිබුණා. එතකොට ඒ සූදානම් කරලා තිබිච්ච කටයුතු මේ දවස් කීපයකට පෙර ආරම්භ කළා. කිරීගෙන යන සංවර්ධන කටයුතු කරලා දෙන්න උත්සාහ කරා. ඉතින් ඒ උත්සාහය එච්චර මං හිතන්නේ දැන් සාර්ථක වෙයි කියලා ඉදින වෙනකොට දී ගන්න පුළුවන් වෙයි කියලා. වෙනත් පළාත්වල ජනතාව උතුරු නැගෙනහිර පදිංචි කරවීම තුළින් ගැටලු රැසක් පැනන ගියතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සිවි විග්නේශ්වරන් මහතා පවසනවා. ඔහු පවසන්නේ මේ පිළිබඳව තමන් කැනඩා විදේශ අමාත්‍යවරයාද දැනුවත් කළ බවයි. ඊයේ උතුරු පළාතේ සංචාරය කළ කැනඩා විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Still the army continues to be here for over 7 years. යුද්ධයෙන් පසුවත් වසර 7කට වැඩි කාලයක් පුරා යුද හමුදාව මේ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලෝ ඉවත් වීමක් වෙලා නැහැ. යුද හමුදාව අපේ ඉඩම් අත්පත් කරගෙන ඒවායේ නිෂ්පාදන ප්‍රතිලාභ ගන්නවා. ඒ නිසා සාමාන්‍ය වැසියන්ගේ ව්‍යාපාර කටයුතු එන හිටලා. හමුදාව තවදුරටත් අපහසුත් වෙලා තියෙනවා මේ ඉඩම් නිදහස් කරලා දෙන්න. ඒ නිසා හමුදාව මේ ප්‍රදේශවලින් ඉවත් විය යුතුයි. ඉඩම් ටිකක් නිදහස් කරලා තියෙනවා. නමුත් තවමත් විශාල ජනතාවක් අවතැන් කඳවුරල සිටිනවා. මේ තමයි අපි මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නය කියලා මම කැනඩා විදේශ අමාත්‍යවරයා දැනුවත් කළා. මේ කටයුතු සිද්ධ වෙන්නේ ඉතාමත් මන්දගාමීව කියලාත් මම ඔහුට පෙන්වා දුන්නා. ඔහුට දැනගන්න අවශ්‍ය දේශපාලන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. මම කිව්වා අපි මේ වෙනකොටත් ෆෙඩරල් විසඳුමක් සඳහා අවශ්‍ය යෝජනා ලබා දීලා තියෙනවා කියලා. මොකද වෙනත් දේශපාලන විසඳුම් වලින් වැඩි වාසියක් වෙන්නේ බහුතර ජන වර්ගයක් ජීවත් වන ප්‍රදේශවල ජනතාවට පමණයි. දෙමළ කතා කරන ජනතාවගෙන් බහුතරයක් ඉන්නේ උතුරු නැගෙනහිර පළාත්වල. ඔවුන්ට වරප්‍රසාද හිමි විය යුතුයි. ඔවුන්ගේ පෞල් පසුබිම ඉතිහාසය, ආගම හා සංස්කෘතිය සලකලා. නමුත් අපට පේන්න තියෙන්නේ මේ අයට ඒ ප්‍රතිලාභ අත්වන්නේ ඉතා මන්දගාමීවයි. මේ වන විට වෙනත් පළාත්වලින් ජනතාව ගෙනල්ලා මේ ප්‍රදේශවල පදිංචි කිරීම හමුදා විසින් සිදු කරනවා. ඒක අපට විශාල ගැටලුවක්. අපි මේ පිළිබඳවත් කැනඩා විදේශ අමාත්‍යවරයාට දැනුම් දුන්නා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මේ චෝදනා සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් අප විමසීමක් කළා. උතුරෙන් හමුදාව සම්පූර්ණයෙන් ඉවත් කරපුවාම ඒ හමුදාව අපිට දාන්න වෙන්නේ දකුණේ අනිකුත් ප්‍රදේශවල. මට විශේෂත්වයක් දැනෙන්නේ නැහැ. ඇයි උතුරෙන්ම සියලුම හමුදාවල් ඉවත් කළ යුත්තේ කියලා. මේ නිසා අපි ඒට එකඟ වෙන්නේ නැහැ. යම්කිසි හමුදා ප්‍රමාණයක් එහි ආරක්ෂිත තත්ත්වයන් අධ්‍යයනය කරලා අවශ්‍ය ප්‍රමාණය සංකන්දීමර කටයුතු කරනවා. යුද්ධ කාලයේදී හිටපු ප්‍රමාණයෙන් 34% අපි දැනට දකුණට කැඳවලා තියෙනවා. රජයේ හැටියට අපි දන්න තොරතුරු අනුව කිසිම කෙනෙක් දකුණෙන් මහජනතාව අරන් ගිහින් වෙරලා පදිංචි කිරීමේ කටයුත්ත රජය විසින් කරලා නැහැ. කැනඩා විජේ සමාත්‍යවරයා හැමෝම හමු වෙනවා. ඒ හම් වෙනකොට ඒ අයගේ අදහස් එතුමා ලබාගෙන එතුමාට මං හිතන්නේ බුද්ධියක් තියෙනවා. මොකද්ද වෙන්නේ, මොකද්ද කළ යුත්තේ කියලා. ඉතින් ඒක නිසා අපි ඒ ගැන ඇත්තට කලබල විය යුතු නැහැ. ගාල්ල හබරාදුව තල්පේ ප්‍රදේශයේ මුහුදේ ගිලිනු ඇෆ්ගනිස්තාන ජාතික තරුණයන් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ශ්‍රී ලාංකික තරුණයෙකුට හැකිව තිබෙනවා. පොලිසිය පැවසුවේ දිය ගිලීමෙන් එක් අයෙකු මියගොස් ඇති බවයි. මේ අතර දිය ගිලිනු තරුණයෙන් බේරා ගැනීමට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණයාටද අමතක නොවන අත්දැකීමකට මුහුණ පෑමටද සිදු වුණා. අවුරුදු 16-17 අතර වයසේ පසු වූ ඇෆ්ගනිස්තාන ජාතික තරුණයන් සිව් දෙනෙකු හබරාදුව තල්පේ ප්‍රදේශයේ මුහුදේ දියනාමින් සිටියදී ඔවුන් අතරින් තිදෙනෙකු දියේ ගිලී තිබෙනවා. පොලිසිය පැවසුවේ මුහුදේ දැඩි රළු ස්වභාවයක් පවතින අදාළ ප්‍රදේශය දිය නෑමට සුදුසු ස්ථානයක් නොමන බවයි. දිය පහරට හසුව තරුණයන් තිදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් දෙදෙනෙකුගේ දිවි ගලවා ගැනීමට හබරාදුව ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයාට හැකිව තිබෙනවා. පිරිස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ඒමට පොලිසිය පියවරගෙන තිබුණා. විදේශිකයන්ගේ දිවි බේරා ගැනීම සඳහා ජීවිත අවදානමද නොසලකා කටයුතු කළ මෙම තරුණයාද සමගයි. ඒ වන විටත් ඔහු හැඳ සිටි ඇඳුම් ඇතුළු සියලු උපකරණ විදේශිකයන් දිය ගිලිනු ස්ථානයේ දමා පැමිණ සිටි මේ තරුණයා යළි නිවෙස බලා යාමට නොහැකි වීමෙන් දැඩි අපහසුතාවයකට පත් වුණා. මම මෙතන බලනකොට දෙන්නෙක් ගහන්, තුන් දෙනෙක් ගහන් යනවා. දෙන්නෙක් ගොට්ට දැම්මා, අනිත් බොඩිය කොහෙද අරන් ආවා. කරාබිටි පොලිසිය මේ තරුණයාට පවසා ඇත්තේ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් රෝහල් භූමියේ රැඳී සිටින ලෙසයි. එහෙත් පසුව තරුණයා අසල සිටි පුද්ගලයෙකුගෙන් සරමක් ලබාගෙන ත්‍රිරෝද රථයකින් යළි තම නිවස බලා පිටව ගියා. මේ අතර පොලිසිය පැවසුවේ සෙසු ඇෆ්ගනිස්තාන තරුණයන් තිදෙනාට සිය අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් වැඩිදුර විමර්ශන සඳහා පොලිසිය රඳවා සිටින බවයි. ඔවුන් සතුව විදෙස් ගමන් බලපත්‍රද නොමැති අතර අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඡායාරූපය ඇලව පත්‍රිකාවක් පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා. සූර්යවැව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ නිල නිවසට එළවූ අසූචි ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද එම රෝහලේ කාර්ය මණ්ඩලයේ විරෝධතාවක නිරත වුණා. කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි වෛද්‍ය අධිකාරීවරයා එම විරෝධතාවට එක්ව සිටි වෛද්‍යවරයෙකුට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවකට චෝදනා කළේ ඔවුන් රෝහලේ දියුණුවට බාධා වන ක්‍රියාවල නිරත වන බවටයි. සූර්යවැව රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ නිල නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල වී තිබුණේ පෙරේදා රාත්‍රියේයි. ඊට විරෝධය පළ කරමින් සංවිධාන කර තිබූ මෙම උද්ඝෝෂණයට එක්ව සිටි වෛද්‍යවරයෙකු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක අදාළ අසූචි ප්‍රහාරය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සාවද්‍ය බවට මාධ්‍යවේදීන්ට චෝදනා කළා. අගකීමෙන් කියන්න ඕන මෙන්න මෙයා තමයි මේක කරලා තියෙන්නේ කියලා. මෙහෙමනේ දැන් ප්‍රදේශවාසීන් කියලා තමාරක් වෙලාවල්දී දාන්න පුළුවන් වෙනවා. මේ මං කවුරුත් කෙන පාවා දීමක් පොදු මතේ. කවුරුත් පාවා දෙන්න බෑනේ. පාවා දෙන්න බැරි හින්දා ප්‍රදේශවාසීන් කියලා දාන්න වෙනවා.
එතකොට හොස්පිටල් එකේ කෙනෙක් කියලා එහෙම දෙට කියලා උනෝනිය පත්‍ර වල නෑ එහෙම එහෙම දාන්න තින් වේද තියෙනු නිස් මාධ්‍ය සදාචාරයේ ඔව් එහෙම කරන ක්‍රම වේද තියෙනවා මේ අපි හැමෝම වැරද්ද කළානේ රෝහල ඇතුළේ ඉන්නවා ඇති නමුත් සමස්තේ රෝහල ඇතුළේ ඉන්නවා කියලා කිව්වොත් මෙහෙම වාර ගන්න බෑ කියන එක නෙමෙයි අපි දැන් දැක්කේ ගහපේට අපි විරුද්ධයි ගහපේලායිස අපි ෆයිදරයත් එක්කින අපේ ඇතුළේ ප්‍රශ්න ඇති අපි ඒවා විසඳ ගන්නවා නමුත් ඔයාලා මේකෙන් කළා තියෙන්නේ ලොකු හානියක් කෙසේ වෙතත් එම ස්ථානයේ පැමිණි වෛද්‍ය අධිකාරී සී වීරසිංහ මහතා අදාළ වෛද්‍යවරයාට සහ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට සිය විරෝධය පළ කළා. දැන් මොකද්ද මම මේ ගේව දෙන කොහෙද ගේව දෙන ස්ථානයකට කියලා. නෑ කොහෙද ස්ථානය ඇතුළ කට්ටිය කරගෙන තියෙන්නේ. මේ අයියා කියවා යනවා. ඔය ගැත්ත. හොස්සර් පිසක් තියනගෙන ඇත්ත කතාවක් ඒ. මේ සර්පිසක් ඉන්නවා මේකේ. කෙලින්ම හොස්සර් පිසක් ඉන්නේ වාලා. වාලා දෙන්න. එතන මේ දෙන්න පස්සේ කෙලින්ම. වාලා දෙන්න තමයි ඔක්කොම කරන්නේ. දැන් මේ මෙච්චර දුර යන්න යන්න ඕනේ නෑ. වාලා දෙන්න තමයි ඔක්කොම කරන්නේ. කොහොම යටින් ඉන්නවද වාලා දෙන්න. වාලා දෙන්න රෑට රෑට එකතුලා කතා කරන්නේ කියලා මේ දෙන්න කරන්නේ ඔක්කොම. මම මෙච්චර විශ්ව කතා කරා. ඔයාලත් අය ප්‍රවේදේ කියනද මිස්ලා. ප්‍රමාද රෙකෝඩ් කරගන්න. අපි දැන් ඔයා ඔයාලා පිට කියන නිවුස් එක වන්න. අපි මෙහෙවත් හිටියේ නෑ. අපින මේ සමහර නෑ නෑ මෙතන ගැටලුව තියෙන්නේ. මේක දැන් මෙහෙමයි. මේ රෝහලේ දිනුනකොට පැවැත්මක් නැති කට්ටියක් ඉන්න මෙතන. ඒ කට්ටිය තමයි දිග දිගට මට ප්‍රහාර එල්ල කරන්නේ. බෑන් කරලා මෙතන මෙහෙකට. මට බල දාන්න. ඔය දෙන්න. එපයි. උනන්ත මේ ස්ටාෆ් එකේ. හරි හරි. වෛද්‍යවරයෙක් සහ පෞල් සෞඛ්‍ය සේවිකාව දැන් තවත් පුවත් සමගින් රටවටා හිරෝ රටවටා හිරෝ ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට විරෝධය පළ කරමින් හබරාදුව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ඇතුළු පිරිසක් අද හබරාදුව හිරිගල් දේවාලයේදී දේව කන්නලාවක නිරත වුණා. අම්පාර දිස්ත්‍රික්කයේ ඔලිවිල් ප්‍රදේශයේ සිදුවන දැඩි මුහුදු ඛාදනයේ හේතුවෙන් තම ජීවිතවලට බලපෑම් එල්ල වී ඇති බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වුණා. ඔවුන් චෝදනා කරන්නේ මෙම ගැටලුව දේශපාලනඥයින් වෙත යොමු කළද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවටයි. පොරොන්දු පරිදි මාසික වැටුප වැඩි කරන්නයි ඉල්ලමින් ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේටු ක්‍රියාකරුවන්ගේ සංගමය හෙට පෙරවරු 6 සිට යලිත් වරක් එක් දින වැඩවර්ජනයක් සිදු කරන බව එහි ප්‍රධාන ලේකම් නිමල් චන්ද්‍රසිරි මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ දිවයිනපුරා අනාරක්ෂිත දුම්රිය ගේටු 687ක ක්‍රියාකරුවන් 2061 දෙනෙකු මෙම වර්ජනයට එක්වන බවයි. දඹුල්ල ඉහළ ඇරවුල ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑමට පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු එල්ල කිරීමට තැත් කළ අත්බෝම්බ ප්‍රහාරයක් වැළැක්වීමට දඹුල්ල පොලිසියේ කොස්තාපල්වරයෙකු සමත්ව තිබෙනවා. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති අතර පලා ගිය අනෙක් සැකකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. පොල්පිතිගම කෝරුවාව ප්‍රදේශයේදී දියණෑමට ගොසෙමින් සිටි වයස අවුරුදු 59ක කාන්තාවක් වැලිසේදීම සඳහා කපා තිබූ වලකට වැටීමෙන් ඊයේ පසරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිරියාවේ ඇලෙපෝ නගරයේ ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් නගරයෙන් පිටවීමට පටන්ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අතර කැරලි කණ්ඩායම්වල සාමාජිකයන්ද සිටින බවයි. සිරියානු රජයේ මීට පෙර ගුවනින් පත්‍රිකා බෙදමින් ඇලෙපෝ නගරයෙන් සිවිල් ජනතාවට පිටවීමට ආරක්ෂිත මාර්ග හතරක් ප්‍රකාශයට පත් කළා. කැරලිකරුවන්ගේ පාලනයේ පවතින ඇලෙපෝ නගරයේ සිවිල් වැසියන් ලක්ෂ 3ක් පමණ සිරවී සිටින බවට වාර්තා වනවා. ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධූරාපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ඡන්ද ව්‍යාපාරයට අදාළ පරිගණක පද්ධතියට දත්ත සොරු නැතුළු වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකානු බලධාරීන් පවසන්නේ ඩිමොක්‍රටික් පක්ෂයට එරෙහි සයිබර් ප්‍රහාරයක කොටසක් ලෙස රුසියාව වෙනුවෙන් කටයුතු කරන ඒජන්තවරුන් විසින් මෙය සිදු කරන්නට ඇති බවයි. ඉන්දියාවට සහ නේපාලයට බලපෑ ඇති ජලගැලීම් සහ නායාම් හේතුවෙන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන් වැඩිම මරණ සංඛ්‍යාව නේපාලයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 75ක්. තමන්ට අපහාස කළ පුද්ගලයන්ට ගොනු කර තිබූ සියලු නඩු ඉවත් කරගන්නා බව තුර්කි ජනාධිපති ටයිප් එර්ඩෝගන් පවසනවා. පසුගිය වසර දෙක තුළ ජනාධිපතිවරයාට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පවරා ඇති පිරිස 2000කට ආසන්නයි. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට හිමිකරුවෙක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. එබැවින් මෙම ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඊයේ පෙරවරුවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව පැවසුවා. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය දැනට තිබෙන තත්ත්වය අනුව මෙය නැවත සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීම සඳහා වන වැඩපිළිවෙලක් අපි දැනට ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව මේ ක්‍රීඩාංගණය දැනටමත් අයිතිකරුවෙක් නැහැ. මේ ඉඩම් අයිතිය තියෙන්නේ තවමත් ප්‍රාදේශීය ලේකම්වරයා ගාව. අපි දැන් බලාපොරොත්තු වෙනවා මේක ක්‍රීඩා අමාත්‍යංශයට පවර ගන්න. පවරගෙන අධ්‍යාපන අමාත්‍යංශයත් එක්කත් ඒකාබද්ධ වෙලා පාසල් වලින් එන ඉහළම දක්ෂතාවයන් තියෙන දරුවෝ ටික මේ ස්ථානයට ගෙනල්ලා ඔවුන්ව ඔලිම්පික් මට්ටම දක්වා ඉස්සරහට ගෙනියන්න පුළුවන් වාතාවරණය සකස් කරන එක පැත්තකින් අපි බලාපොරොත්තු වෙනවා. දෙවනුව ජාතික මට්ටමේ ඉන්න ක්‍රීඩකයන් ක්‍රීඩා සංචිත සියල්ලම සම්බන්ධ කරගත අකඩමියක් විදිහට මේක ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු තියෙන්නේ. කම්පිටිෂන්ස් වලටත් ඒ වගේම පුහුණුව සඳහා අවශ්‍ය කරන සියලුම පහසුකම් සහිතව ලංකාවේ තියෙන එකම මධ්‍යස්ථානය බවට මෙය අනාගතේ පත්වේ. ඒ සම්බන්ධයෙන් යෝගානන්ද විජේසුන්දර මැතිතුමා ඇතුළු ක්‍රීඩාවේ ප්‍රවීණයන් සහිත කණ්ඩායමකකින් මම සහයෝගය ඉල්ලනවා. දැනට මේ වෙනකොට රුවස්ස ක්‍රීඩාංගණය දිරමින් තමයි තිබෙන්නේ. ඒ වගේම පිහිනුම් තටාකයත් ගාම නරක තැනකට පත් වෙමින් තිබෙනවා. මෙහි ක්‍රීඩාංගණයේ තියෙන ධාවන පතේ ඔබ දකින්න ඇති. සුගතදාස ධාවන පතේ වගේම ඊටාම දරුණු තැනකට පත් වෙලා තිබෙනවා. ඉතින් බලන්නේ මේක ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් විදිහට ඊටාම හොඳින් සකස් කරගන්න. ඒ වගේම පාලක මණ්ඩලයක් තුලින් මේක සම්පූර්ණයෙන්ම ඉස්සරහට ගෙනියන්න. පිටරටවල ඉන්න අයට ඇවිල්ලා මේ පුහුණු වෙන්නත් අවශ්‍ය කරන වාතාවරණය මේ දෙකම ස්ථාපිත කරන්න ජාත්‍යන්තර මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක් බවට මේක පත් කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු ටික සම්පූර්ණයෙන් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. Hero Sports Corner. මේ සූදානම හිරු රාත්‍රී 9:30න් සමුගෙන යන්නට. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි එළියමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.